කරනවාද කියලා. නමුත් මාතර රංග ශෛලියේ ඇඹුම් බලි නම් වූ අපූර්ව ග්‍රන්ථයකුත් අද දොරට වඩිනවා. ඒ උණුහුමත් එක්ක අපි දෙවනි නමට නම් කැමති නැහැ. පළවෙනි නමට කැමති විශ්ව විශ්වට ආරාධනා කර සිටිනවා මේ ඉදිරි ගමන අරන් යන්න. යුද්ධයකට ඇවිත් සිදු පිට නැව් නැගිලා මාරසෙනක කඩුගා වනසා ගෙනිලා කොල්ල කෑ හමාලිකාව ප්‍රාණ බයේ පැනලා ගියෝ සීසීකඩ දූ දරු කැල යලිදු ඇවි තුරුමු කියති අපට දෙන්න මාලිකාව ඉතිහාසයේ සමතික්‍රමණය කරමින් මානව ශිෂ්ටාචාරය බිහි වූ බව සත්‍යක් සිරසත් කශේරුකාවත් සිරස තබාගත් පමණින් මිනිසා තිරස්චීන ගතයන්ගෙන් වෙන් වූ බවද සත්‍යක් එනිසාම මන්දබුද්ධික භාවයේ සිට අතීන්ද්‍රිය අධිමානසික තලයේ දක්වා සාපේක්ෂ බුද්ධි ඵලයකට මිනිසුන් හිමිකම් කියනවා අතීතේ නුකහා ගන්නට යෙදුණු සහ අද අපව පෝෂණය කරන්නා වූ මනුෂ්‍ය සාර ධර්ම පුරුෂාර්ථ නූපන් හෙට පරපුරට දායාද කිරීමේ උත්කර්ෂවත් ඓතිහාසික මොහොතයි මෙතන් සිට අප ආරම්භ කරන්නේ පාත්‍රක නර්තන සම්ප්‍රදාය තුල අප දුටු අප රස විඳි කොළම් නාටකය එහි රස නොමරා එමත් පිහිටමින් නව්‍යවාදීව සමාජය ආමන්ත්‍රණය කරන්නට සමාජය ශෝධනයට මේ සුහුඹුල් අත්දැකීම පිළිපැන් කලසක්ම වේවා ඇමති කොළම සඳහා හේතු පාඨය භූමිය ජනගහනය ස්වාධිපත්‍ය පිළිගැනීම ආදිය ආණ්ඩුවක ක්‍රියාකාරීත්වයට හේතුකාරකයි රාජතන්ත්‍රය තුල ව්‍යස්ථාපිත නීති ක්‍රියාත්මක කරමින් පාලනය කරමින් රාජ්‍ය සඳහා වග කියන මන්ත්‍රි අමාත්‍යවරු ස්වකීය වගකීම් පැහැර හරින්නේ නම් එය පුද්ගල කැරැල්ලක් නිර්මාණය කරමින් බහු ප්‍රචාරය වීම ඕනෑම රටක සුලභ අත්දැකීමක් අතීත ජන සමාජය තුළද විවිධ චරිත හාස්‍යයන් සහ සදය උපහාසයෙන් විවේචනය කිරීම කොළම් ඇසුරෙන් සිදු වුණා අදත් එවැනිම වූ ඇමති කොළමක් නිර්මාණය වන්නේ එකි අතීතාවලෝකනයේ ප්‍රතිඵලයක් සහ අවිධිමත් රාජ්‍යතන්ත්‍රය විවේචනය කිරීම සඳහා ඇති ජනතා අයිතියේ ප්‍රතිඵලයක් ලෙසයි මේ නිර්මාණශීලී ක්‍රියාදාමය තුළ කළු චරිත සුදු චරිත මෙන්ම අළු චරිත නිර්මාණය වුණා සුදුසුකම් ලත් ජනතා නායකයන් පාර්ලිමේන්තුව නියෝජනය කළද එහිදී අවස්ථාව අහිමි වී යාම තුළ රාජ්‍ය තුළ සිටින ජනතාවගේ අහේතුකාරකය නිර්මාණය වුණා එසේ නම් අමාත්‍ය අමාත්‍ය පුත්‍ර අමාත්‍ය භාර්යා සහ අමාත්‍ය ආරක්ෂක ආදී පාත්‍රයන්ගෙන් සැදුම් ලත් ඇමති කොළමයි මෙතන් සිට වේදිකාගත වන්නේ